නම ලයිෆ් බොයි වෙනිවල් සහ කෝමාරිකා විශබීජ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි මීට පෙර ජවදුම රෝහලේ අක්මබද්ධ කිරීමක් සිදු කළා නැහැ වගඩ බද්ධ කිරීම සිදු කරමින් යනවා පළවෙනි වතාවට තමයි ගිය සතියේ බ්‍රහස්පතින්දා අක්මබද්ධ කිරීමක් සිදු කරේ ඉතින් ඒකට විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේක එක දවසකින් සිදු වෙච්ච දෙයක් නෙමෙයි සෑහෙන කාලයක් තිස්සේ අපි කණ්ඩායමක් විදිහට විශේෂයෙන්ම මම ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ කණ්ඩායමක් සමග විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක ඇතුළු පැල්ල වෛද්‍ය විශේෂඥයන් සහ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් තමයි ඉතින් අපි සියලු දෙනාගේම මෙහි ජවදම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ ඒ වගේම අපේ සභාපතිතුමා මහාචාර්ය එස්.ටි. ජයරත්නමැතිතුමා ඒ වගේම ડોક્ટર රත්නසිරි හේවගේ අධ්‍යක්ෂතුමා ඒ ඇතුළු සියලුම දෙනාගේම උදව් උපකාර ඇතුව අපිට පුළුවන් වුණා ගිය බ්‍රහස්පතින්දා පසුගිය බ්‍රහස්පතින්දා අක්මාබද්ධ කිරීමක් සිදු කරන්න. ඒ වගේම අපිට මාව සහ වග්ගඩුව දන් දෙන්න ඒ රෝගියාගේ බාරකරුවන් කැමැත්ත පළ කරා. ඉතින් ඒගොල්ලෝ ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්තව මතක් කරන්න ඕනේ. වයස අවුරුදු 62ක මොලේ මිය ගිය රෝගියෙක්. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමට තමයි අපිට මේ අවයව දායකයාව සූදානම් කරලා ඔපරේෂන් කරන්නට ડોક્ટર ප්‍රභාත් කුමාරසිංහ සහ ડોક્ટર කුචේන්ත තිලකරත්න ඇතුළු කණ්ඩායමක් අවයව දන් දීමේ ශල්‍ය කර්ම සිද්ධ කරේ. අක්මාබද්ධ කිරීම කියන්නේ ලෝකේ කොහේ සිදු කරත් ඉතාමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. මම ඇයි එහෙම කියන්නේ පැය 6 සිට පැය 12 දක්වා යන්න පුළුවන් ශල්‍ය කර්මයක් වයස අවුරුදු 37ක රෝගියෙක් මේ රෝගියාට අක්මාබි සිරෝසිස් කියන තත්ත්වයේ ඇති වෙලා ප්‍රතිකාර කරමින් තිබුණේ පෞගේ අවුරුදු මං හිතන්නේ දෙකක් විතර කාලය තුලද ඒ කාලය තුලදී සැලකිලි ප්‍රමාණෙන් අක්මාබි ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා හැකියක්මරින් අක්මාබ බද්ධ කළ යුතු තත්ත්වයක හිටපු රෝගියෙක් පොකට් එකට ෆිට වෙන new axe ticket perfume